දිනපතා ඇහෙන අලුත්ම පුවත් දැනගැනීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. කුඩා සීනුව එබුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. හෙදියකගේ හදින් ඔහුට ලියූ සංවේදී කතාවක්. මුලින්ම කියන්නම් මාත්‍යෝ, ඔයත් හරියට බුද්ධකාලීන භාරතයේ හිටිය සමහර ස්වාමි පුරුෂයෝ වගේ. තමාගේ භාර්යාව මහණදම් පුරන්නට අවසර පතද්දි අවසර දුන් ඒ උතුම් ස්වාමි පුරුෂයන් වගේ. මේකන් එක පාරමිතාවන්. ඔව්, රැයක් දවාලක් නැතුව ඔයා වෙනුවෙන්, අපේ පවුල වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, අපේ අනාගතය වෙනුවෙන් යොදවන්න ඕනි කාලය. මගේ රැකියාව වෙනුවෙන් යොදවද්දී ඒ හැමදේම දරාගන්න හිත හයිය කරගත්ත ඔයා පුරන්නේ පාරමිතාවන්. නර්ස් කෙනෙක් නම් මොකද බං, උන්ට හම්බෙන සැරලි එක මතයි පරම්පරාවක් ගොඩනගන්න යන්න. අනික ඕකා ඒකිව බඳින්නෙන් පඩියට. ඒකින් නිදි මරන්නේ අපිට කරන්න නෙමෙයි. මාසෙ අන්තිමට පඩිය ගන්නකොට මොකෝ අපිට දෙනව නෙවෙයිනේ. ඔය මැරීගෙන වැඩ කරන්නේ පඩියට. ගොඩක් දෙනා ඔයයි මායි ගැන ඔය වගේ කතා කෝටියක් කියාවි. ඒත් මට මතකයි, මට නර්සින් යන්න ලියුම ආපු පළවෙනි දවස සුදු නංගි, ඔයාට යන්නම ඕනිද? මං ගොළු වුණා, මට යන්නම ඕනිද? මාත් හිතුවා උසස් පෙළට විද්‍යා විෂයන් කළේ නර්සින් යන්න නෙවෙයි, ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඒත් ඒකට පින් තියෙන්නේ දිස්ත්‍රික්කේ පළවෙනි 75කට 100කට විතරයි. B3යි B2යි C1යි C3යි ඔය වගේ රිසල්ට් අරගෙන කැම්පස් එකේ එක එක කෝස් වලට සිලෙක්ට් වෙන්න මටත් පුළුවන් කමක් තිබුණා. කැම්පස් එකෙන් මාව තෝරගත්ත ලියුම මේස උඩ තියද්දී මගේ අතකේ නර්සින් වලට ආපු ලියුමට සුදු පාට කැප් එකට කළු පාට ඉනපටියට මං ආදරය කළා මහ ගොඩක්. ඔයාට කැම්පස් යන්න පුළුවන්නේ සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් මම උදව් කරන්නම්. ඔයා කිව්වා ඇත්තටම සල්ලි ප්‍රශ්නයක් තමයි, ඒත් මං කැම්පස් ගියොත් මගේ අම්මා තාත්තා ඉඩම් ගෙවල් උක්කස් කරලා හරි මට උගන්වනවා, ඒකයි ඇත්ත. ඒත් මගේ හිත නතර වෙන්නෙම මෙතන නම්. එහෙම දෙයක් නෙවෙයි අයියේ, මම මේකට ආසයි. මං ගොත ගැහුවේ ඔයා මට යන්න එපා කියයි කියන බයට. බලන්න, අපේ අම්මලා කැමති නැහැ නර්ස් කෙනෙක් වුණාම රැකට ගෙදර නැහැ, ළමයි බලාගන්න, පවුලේ දේවල් බලාගන්නේ කවුද? අම්මලා කියන්නේ ඒක මැනික තේරුම් ගන්න. ඔයාගේ ඇස් හීනියට තෙත් වෙලා මට ඇස් උස්සන්න බෑ. මං ඇඬුවා, මහ ගොඩක් ඇඬුවා. මං තීරණයක් ගත්තා. සුදු අයියේ රටේ ඉන්න හැම නැන්දාමම හැම පිරිමියෙක්ම ඔහොම හිතුවන් රටට ඒ තරම් සේවයක් කරන්න කෝ නර්ස් කෙනෙක්. ඔයා ඔයාව අම්මලව බලාගන්න පුළුවන් හොඳ නෝන කෙනෙක් හොයාගන්න, කවුරු හරි කෙනෙක් ඇති මේ ලෝකෙ මේ දේවල් දරාගන්න එහෙම කෙනෙක් දවසක මටත් ආදරය කරාවි. මම යන්න කලින් දවසේ ඔයාට එහෙම මැසේජ් එකක් දැම්මා. සුදු සාරිය ඇඳලා කොණ්ඩ කුලියක් ගහගත්තේ හෙද විදුහලට යන්න. පළවෙනි දවස අම්මට තාත්තට අක්කට වැඳලා මම බලද්දී ඔයා මගේ ගේ දොරකඩ. මට පුළුවන් නංගේ, මන් දන්නවා ඔයා රට වෙනුවෙන් කැපවෙද්දි ඔයා කවදාවත් ඔයාගේ යුතුකම් මගහරින්නේ නැහැ. ඔයාට ඒ ශක්තිය තියෙනවා, මට ඔයාව විශ්වාසයි. මං ඔයත් එක්ක ඉන්නවා හැමදාම. හැමෝම ඉස්සරහා මං ඔයාට වැන්දේ හැමෝගේම ඇස්වල කඳුළු පිරෙද්දී. ඔයා තමයි මගේ ශක්තිය. හෙද විදුහලේ අවුරුදු 3ක් කියන්නේ ලේසි කාලයක් නෙවෙයි. කවදාවත් වෙලාවට ඔයා කෑවද බිව්වද කියලා හොයන්න, වෙන කෙල්ලන්ට වගේ පෑ ගණන් එලිලා මල් කඩන්න, මුණ ගැහිලා දවසක ඇවිදින්න යන්න කෝ අපිට වෙලාවක්. අනේ දවසම වොඩ් අයියේ කකුල් රිදෙනවා, ඉන්න බෑ, ඔලුවත් පැලෙන්න වගේ. අම්මෝ අද තුවාලෙකට බෙහෙත් දැම්මා, තාම මට ඒ ගඳ පස්සෙන් එනවා වගේ. නෑවත් යන්නේ නැහැ. කෝල් එකක් ගත්තන් මං කියවන්නේ ඕවා. වෙලාවකට හිතෙනවා ඔයා මේ හැමදේම දරාගත්තේ කොහොමද කියලා. ටික වෙලාවක් කතා කරනකොට මට නිින්ද ගිහින්, ඉඳලා හිටලා බැරිම තැන පොඩ්ඩක් රණ්ඩු වුණාට, තරහ වුණාට ඔයා කවදාවත් මගේ ඉගෙනීමට බාධා කළේ නැහැ. මටත් වඩා උස පොත් එක්ක හැප්පෙද්දී, වාට්ටුවේ ලෙඩ්ඩු එක්ක කාලය ගෙවෙද්දී මට ඔයාව මග හැරුණා මහ ගොඩන්. අනේ ඔයා අසනීපයි කියලා කිව්වට පෙන්ඩෝල් දෙකක් මගේ අතින් ඔයාට පොවාගන්න බැරි මන්. වාට්ටුවේ දහසකුන් එකන් රෝගීන්ට මගේ අත් දෙකෙන් උපස්ථාන කළා. ඔයාව මතක් නොවුනා නෙවෙයි, ඒත් මොනවා කරන්නද, හැමදේම දරාගෙන ඔයා මාව ඔයාගේ මනාලිය කරගත්තා. ලස්සන පෝරුවක් උඩ අපි එක වහලක් යටට උනහම මටත් ලෝභ හිතුණා. අනේ ඔයාව දාලා රෑ කීයක් නම් වාට්ටුවේ ඉන්නවද? මම නයිට් දවසට හවසට මං උයලා එන කෑම එක ගෑස් එකෙන් රත් කරගෙන කාලා නිදාගන්න, ඔයාට උණු උණුවෙම උයලා කවන්න තිබ්බනම් අනේ කොච්චර දෙයක්ද. මට අනන්තවත් එහෙම හිතිලා ඇති. හවසට වැඩ ඇරිලා ඇවිත් තනියම තේ හදාගෙන බොන්න, මහරෑට තනියම ටීවී බලන්න. අනේ මහත්තයෝ, මේ පපුව පිච්චෙන තරම් ඔයා දන්නවනම්.
මහරෑට හීතල වදෙද්දී ඔයා ගෙදර ඇඳේ තනියම කියලා මතක් වෙද්දී මගේ ඇස්වලට කඳුළුත් ආවා. ඒවා රහසෙම තියදාගත්තා. ඔයාට තුරුල් වෙලා ඉන්න තිබ්බනම් කියලා හිතුණු වාර අනන්තයි. ඒත් මොනවා කරන්නද? මං විතරක් නෙවෙයි. ජීවිතේ ඉල්ලලා පණ අදින දහසකුත් එක් රෝගීන් වෙනුවෙන් ඔයා කරන්නේ කැපකිරීමක් පාරමිතාවක් මහත්තයෝ. මගේ අද්දකෙන් සුව වෙන දහස් ගණන් බිරින්දෑවරුන්ට ස්වාමි පුරුෂයන්ට එකිනෙකා අහිමි වෙන්නට නොදී ඔවුන්ගේම ලෝකයක් හදලා දෙන පිණෙන් ලබන ආත්මෙවන් අපිට ළඟම ඉන්න ලැබෙනවනම් මට එහෙමත් හිතුණා. උදේට ඔයාගේ නලල ඉඹලා නැගිට්ටවලා තේ එකක් ගෙනත් දෙන්න පුළුවන් මාසෙට දවස් කීයද? උදේට උයලා එන කෑම එක රස නැතන් ගෙදරින් කන ඔයා ගැන තවත් මොනවා කියන්නද? ඔයාගේ ඇඳුම් හොදලා දෙන්න වෙන්නේ දවස් කීයද මාසෙට? මං හොදලා එන ඇඳුම් වේලලා නමලා අල්මාරියට දාන්න. සමහර දවස් වලට මගේ රෙදිත් ඔයා හොදලා. අනේ ඒ වෙලාවට ඔය පපුවේ ඔළුව ගහගෙන අනන්න හිතෙන වාර අනන්තයි. සුදු නෝනා, ඔයා දන්නවද දෙයක්? ඔයා දවසක් ඇහුවම මං ඔයා දිහා බැලුවා. අර එහා ගමේ නිහල්ගේ බබා ලෙඩ උනාලු. හොඳටම ඔයාගේ වාට්ටුවලු හිටියේ ඔයාගේ කැපවීම නිසා දරුවට පණ ආවලු. හරියට පින්දුන්න සුදුනෝන අයාලා. අම්මා තාත්තට මට පවා පින්දුන්නා. මං ඔයාට දෙයක් කියන්නද? මට ඇඬුන සුද්ධි, එදා මං ඔයාව දාලා ගියා නම් මං කොච්චර පව්කාරයෙක්ද කියලා හිතුණා. නර්ස් කෙනෙක් කියන්නේ වටින චරිතයක් සුද්ධි. හැම කෙල්ලෙට්ටම ඒ කැපකිරීම කරන්න බෑ. අපේ අම්මට වැරදුනේ එතන සුදු. අම්මා කිව්වේ ඔයාට එයාලව බලාගන්න වෙලාවක් නැති වෙයි කියලා. ඒත් එයාලට අමතක වුණා කවදාවත් දැකපු අහපු නැති මිනිස්සුන්ට අම්මා තාත්තා කියලා කතා කරලා ඒ මිනිස්සු බලාගන්න ඔයාට මගේ අම්මා තාත්තා කොච්චර වටීවිද කියලා. කවදාවත් දැකපු අහපු නැති මිනිස්සුන්ගේ කැතකුණු අතගාන ඔයා තමන්ගේ පවුල වෙනුවෙන් කොච්චර කැපවෙයිද කියලා. ඒ තරම් හැමදේම දරාගන්න ඔයා පවුලේ මොන ප්‍රශ්න ආවත් ඒ හැමදේම දරාගෙන ලස්සනට ජීවත් වෙයි කියලා. හැම වෙලේම ලේදුක් අඳුනා මැද ජීවත් වෙන ඔයා මගේ හැම ප්‍රශ්නයකදීම මට ලොකු හයියක් වෙන පොළවේ පය ගහපු කෙල්ලෙක් කියලා. ඔයාගේ ඇස්වල කඳුළු මන් නාඩ ඉන්නේ කොහොමද? අනේ මහත්තයෝ, ඇයි මේ? ඒ කියන්නේ ඔයාට තරහක් නැද්ද? මන් රැට ගෙදර නැති එකට හැමදාම ඔයාට උයලා දෙන්න බැරි එකට තව සමහර ගමන් බිමන් ඔයාට තනියම යන්න වෙන එකට තරහක් නෑ සුද්ධි? දුකයි. බණ ගෙවල් වල, වෙඩින් වලට, මල ගෙවල් වල තනියම යන්නේ ගොඩක් වෙලාවට. ඔයා හිටියනම් කියලා හිතෙනවා. ඒත් ඔයා කියන්නේ මගේ සම්පතක් විතරක් නෙමෙයි සුද්ධි, මුළු රටක්ම බලන් ඉන්නවා ඔයාගේ අද්දෙක උඩ සනීප වෙන්න. ඉතින් මේ අද්දෙක මන් ළඟ විතරක් තියාගත්තොත් මට පව් පෙරෙයි. මේ අත්වලට ලොකු බලයක් තියෙනවා. ජීවිතේ ඉල්ලන මිනිස්සුන්ට ජීවිතේ දෙන්න වගේම ජීවිතේ අතහරින අයට සුවදායි මරණයක් දෙන්න. ඔහු කිව්වේ මගේ අද්දෙක සිඹින ගමන්. ඔයා කිව්වම මට හිතුනේ ඔයා දෙවියෙක් කියලා. මගේ කැපකිරීමේ සම්පූර්ණ අයිතිය ඔයාගේ කියලා. දැන් ඔයා විතරක් නෙවෙයි මගේ පැටියත් ඒ කැපකිරීමම කරනවා. අනේ ඔයාට තරහ ඇති. අපේ පැටියා අසනීපෙන් ඉද්දී මම වෙන ලෙඩ්ඩු බලාගන්න වැඩට යනවා. ඔයා පැටියාව නිදිවරාගෙන බලාගෙන ඉද්දී මම වාට්ටුවේ දරුවන්ව රෑ නිදිවරාගෙන බලාගන්නවා. දැන් පැටියා එන්න එන්න ලොකු වෙද්දී මට වඩා එයා ළඟ ඔයාට. ඔයා කවදාවත් එයාගේ හිතේ මං ගැන තරහක් ඇති කරලා නැහැ. දන්නවත් දැන් එයත් කියනවා. අම්මේ තාත්තා කිව්වා අම්මේ නර්ස් කෙනෙක් නිසා මගේ යාළු ඔක්කොටම කියන්න පුළුමල්ලු. මගේ අම්මේ තමයි ලෙඩ වෙච්ච අයව සනීප කරන්න දෙවිය එපු සුරංගනාවිය කියලා. අනේ මහත්තයෝ, ඔයා මගේ පැටියටන් ඉගැන්නුවද? අම්මා කරන්නේ මොනවද කියලා? ඉතින් පුතාට දුක නැද්ද අම්මා ගෙදර නැති දවසට? නෑ, එදාට තාත්තයි මායි අම්මගේ ෆොටෝ එකට උම්මා දීලා අම්මගේ කොට්ටෙන් තුරුළු කරන් දොයිය ගන්නවා. අම්මා ගියේ නැත්තම් කවුද අසනීප වෙච්ච මං වගේ අයව බලාගන්නේ? අනේ මහත්තයෝ, ඔයා ඒ කැපකිරීම මගේ පුතාටන් කියා දීලා ආදරේ රත්තරන්. ගොඩක් දෙනෙක් දකින්නේ අපේ වැටුම විතරයි. රස්සාවක් නම් පඩියක් ගෙවනවා. ඒත් ඒ වෙනුවෙන් එකිනෙකා කරන කැපකිරීම වෙනස් වෙනවා. ඒක දන්නේ නර්ස් කෙනෙක්ගේ අම්මා තාත්තා පවුලේ අය වගේම පෙම්මතෙක් සැමියෙක් දරුවෙක් විතරමයි. මෙය උපුටා ගැනීමක් වන අතර රචනය අහිංසා පැහැසරණි.